දැන් අපි එක්ස්ප්ලනේෂන් එක ගමු Google Classroom එකේ ස්ට්‍රීම් කියලා තැනක් තියෙනවා නේද? ඒ ස්ට්‍රීම් එක මොනවද? මොන වගේ දෙයක්ද කියලා බලමු. දැන් ඔන්න ආවා අපි Google Classroom එකට. දැන් පළවෙනි ටැබ් එක තමයි දැන් මෙතන ස්ට්‍රීම් කියලා තියෙන්නේ. I am pointing that out and the yellow color signal is going there. The stream kelaka thiyena. Meka hariyata notice board ekak wage. Mona wage ekakda? Notice board ekak wage. Api students la denne kinna definitely we api add karagatta. Dan stream eka gena api balamu. Dan stream eka monawada wenne kiyala. Hari? Dan stream eka ewilla hariyata dan Facebook timeline ekak wage. Meka notice board ekak wage. Metena ona deyak ewilla extra deyak ewilla oyala kaata hari share karanna puluwan. Ona deyak kaata hari classroom eke inna kaatiyata share karanna puluwan. Dan post now or plan ahead. Metena notes of lessons liyena wage wedak hariyata teachers lage. Metena wage plans tika karaganna puluwan. Balamu metena monawa hari ekak oyala class ekata invite karanna yanne. Dan fine දැන් ඔයාලා online අර classroom එකට දැන් lesson එකක් උගන්වලා දුන්නා නේද දැන් මේ video එක අපි attach කරමු ළමයින්ට බලන්න so today's lesson in video hari today's lesson in video okay teacher ලියනවා dear class please have a good look at it and prepare yourself okay lovely මෙතන බලන්න මෙතන add කියලා button එකක් තියෙනවා නේද ඊට උඩින් අපි හරි අපි classes දෙකක් තියෙනවා මේක අපිට ඕන නම් මේ classes දෙකටම දාන්නත් පුළුවන් ඒ දින දේවල් නමුත් මෙතන අපි grade 11 science වලට විතරක් දෙමු entire students හැම student කෙනෙක්ටම දාන්නත් පුළුවන් නැත්නම් students ලා දෙන්නෙක් තුන්දෙනෙක්ට දාන්නත් පුළුවන් නමුත් හැම students ලාට මේක common එකක් නිසා මෙතන දාගමු today's lesson in video මෙතන තියෙන button එක සමහර වෙලාවලට සමහර ස්ටුඩන්ට්ස් ලාට දෙන එක්කෙනෙකුට විතරක් මොනවා හරි මැසේජ් එකක් කියනවා නම් දාන්න පුළුවන් නැත්නම් ස්ටුඩන්ට්ස් ලා හතර පහ දෙනෙකුට ගෲප් කරලා මොනවා හරි ගෲප් ইনফরমේෂන් එකක් දෙන්නත් පුළුවන්. හරි මෙතන ඇඩ් බටන් එක ක්ලික් කරාම දේවල් හතරක් තියෙනවා මෙතන. Google Drive, Link, File and YouTube. Google Drive කියලා කියනකොට Google Drive එක ඇවිල්ලා මෙතන ඕපන් වෙනවා. මේ බලන්න. දැන් Google Drive එක ඕපන් වෙලා Google Drive එකේ තියෙන දේවල් දැන් එනවා. දැන් Google Drive එකේ මොනවා හරි දෙයක් ඔයාලා ඇවිල්ලා load කරන්නත් පුළුවන්. Google Drive එකේ මොනවා හරි දෙයක් load කරන්නත් පුළුවන්. මෙතන තව අපි බලමු link එකක් කොහොමද create කරගන්න කියලා. Link එක ඇවිල්ලා create කරාම දැන් මේ link එක මොන වගේ link එකක්ද? හරි දැන් බලමු link එකක් කොහොමද හොයාගන්න කියලා. We are talking about leaves, right? Okay. Right. දැන් අපි subject එක ඇවිල්ලා plant cells okay plant cells now plant cells වල මොනෝhari website එකට ගිහිල්ලා මොනෝhari දැන් ඔයාලා additional informations ළමයින්ට දෙන්න අදහසක් තිනවනම් reading materials මේ internet එකකින් හොයලා අර internet එකේ හොයපු link එක ඇවිල්ලා මෙතනින් ඔයාලා ගන්න පුළුවන් මේ බලන්න see මේ address bar එකෙන් දැන් copy කරගෙන ගියා copy කරගෙන ගිහිල්ලා මෙතන add එකේ link එකට දාන්න පුළුවන් ඒක තරන් ගියා හරිද so plant cell definition parts and function biology dictionary එකක් මෙතන තව දෙයක් කරන්න පුළුවන් ඔයාලට file එකක් කියලා කියන්නේ ඔයාගේ computer එකකින් මොනහරි file එකක් attach කරන්නත් පුළුවන් computer එකකින් මොනහරි file එකක් attach කරන්නත් පුළුවන් ඒක microsoft word document එකක් වෙන්න පුළුවන් නැත්නම් මොනහරි document එකක් වෙන්න පුළුවන් ඕන දෙයක් හරි දැන් අපි ඒක load කරන්නේ නැහැ දැන් බලමු YouTube එකකින් ඇවිල්ලා directly ඔයාලට video එකක් හොයාගෙන හොයලා දාන්නත් පුළුවන්. දැන් හිතමු ඔයාලා ගාව ඔයාගේ own channel එකක් තියෙනවා කියලා. Of course we have our one අපේ එක තියෙනවා. දැන් ඒකෙන් බලමු අපේ grade 11 science වල හදපු first video එක මම දාන්න යන්නේ. දැන් අපි අද ඉගෙන ගත්තේ meristematic tissues. දැන් ඒක මන් දාලා මෙතන post කරන්න පුළුවන්. දැන් පොඩ්ඩක් මොහොතකට ඉන්න මේක ඇවිල්ලා post දැම්ම කරන්නත් පුළුවන් නැත්නම් schedule කරන්නත් පුළුවන්.
ෂෙඩියුල් කරනවා කියලා කියන්නේ මොන වගේද? It is interesting. මෙතන ආවිල්ලා මේක හිතනවා දැන් හෙට මේ ইনফরমේෂන් එක යන්න ඕන කියලා. මෙතන හෙට ইনফরমේෂන් එක කීයටද? දැන් 12ට වගේ හෙට මේ ইনফরমේෂන් ටික ගියා නම් හොඳයි කියලා හිතනවා නම් දැන් මේක gedara ඔයාලා හරියට plan කරගෙන යන්න පුළුවන්. දැන් හිතමු හෙට උදේ 9ට ඔයා සර් කෙනෙක් ඇවිල්ලා දැන් ඔය subject එක කරන්න යනවා. දැන් ඕක 10ට ඉවර වෙන්න යන්නේ. දැන් 10ට දැම්ම දැම්ම නම් ස්ටුඩන්ට්ස්ලා දැන් කන්ෆියුස් වෙයි කියලා හිතනවා නම් මෙතන ඒප්‍රිල් 9 අද හරි හෙට උදේ 10ට මේක පෝස්ට් වෙන්න ඕන කියලා ෂෙඩියුල් කරන්නත් පුළුවන්. මෙතන මේ ෂෙඩියුල් බටන් එක ඇබුවා නම් හෙට උදේ 10ට මේක පෝස්ට් වෙයි. It's interesting, right? Then for example අපි මෙතන ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් කරගන්නත් පුළුවන්. So priorly ඔයාලා earlier period එකේම ඔයාලගේ postings ටික plan කරගන්නත් පුළුවන්. මේකෙන් අපි stream එකෙන් මොනවද වෙන්නේ කියලා දැනගත්ත ඔන්න post කරා. Shoot it. Done. It has gone to the student. ඒක students ලට දැන් ගිහිල්ලා තියෙන්නේ. බලන්න. දැන් අපි student ලගේ timeline එකට ගිහිල්ලා stream එකට ගිහිල්ලා බලමු students ලට කොහොමද මේවා පේන්නේ කියලා. හරි student ලගේ classroom එකට මම ආවා. දැන් මෙයා student කෙනෙක්. දැන් ඒ student කොහොමද පේන්නේ කියලා දැන් let it get loaded. Okay, today's lessons in video මේ දේවල් ඇවිල්ලා තිනවා sir දාපු දේවල්. දැන් මෙතන powerpoint presentation එකක් දාලා තිනවා sir. අනිත් එක මෙතන plant cell definition කියලා එකක් තිනවා. මේ powerpoint presentation එක දැන් open කරලා බලන්න. එතනින් මේ powerpoint presentation එක කොහෙවත්ම යන්නේ නැතුව මෙතනින්ම load වුණා. මේ බලන්න that's the most interesting thing. මේක load වෙන්න මෙතනින් open කරන්න අතනින් open කරන්න කියලා එයා ඇහුවේ නැහැ. This is getting loaded here itself. මෙතන plant cells definition එක ඇවිල්ලා ඒ තැනට ගිහිල්ලා දැන් එයා open වෙනවා. Students මේකත් read කරන බලනවා sir ඇවිල්ලා දාලා තියෙන දේවල්. Lovely. දැන් ඒක close කරමු. දැන් දැන් බලන්න YouTube video එක ගත්තාම දැන් YouTube video එකත් මෙතනම play වෙනවා. ඒක YouTube එකට ගිහිල්ලා student ලගේ කොහෙවත්ම concentration එක යා ගන්නෙ නෑ. දැන් ඒකත් ඇවිල්ලා interesting දෙයක් නේද? So you understood what it is the stream is all about. දැන් මම close කරලා යන්න දැන් අපේ classroom එකට දැන් ආවා. දැන් බලන්න stream classwork people grades කියලා හතරක් තියෙන නිසා මේක teacher කෙනෙක්ගේ. So student ලට දැන් අද උගන්වලා දීපු දේවල් ඔයාලා stream එකේ දාගන්න දැනගත්තා. So stream is all about sharing something common to the classroom. Wonderful, isn't it? So තව මොනවාරි දෙයක් ඇවිල්ලා ඕන නම් ඔයාලට share කරන්න පුළුවන්. දැන් share කරන එක මෙතනින් ඇවිල්ලා commonly හැම ක්ලාස් එකකටම ෂෙයා කරන්නත් පුළුවන්. එකම වෙලාවේ නැත්තම් group of students ලට ෂෙයා කරන්නත් පුළුවන්. මොන වගේ දේවල්ද ෂෙයා කරන්නේ? Google Drive එකකින් link එකකින් file එකකින් YouTube එක හරහා ඔයාලා ඕන දෙයක් ෂෙයා කරන්න පුළුවන්. As a teacher you can share something very interesting sometimes motivational stories some funny clips ඒ වගේ දේවල් ෂෙයා කරලා ඔයාලගේ class ව entertain කරලා තියාගන්නත් පුළුවන්. එහෙම නේද? Okay, let's continue after this one. Then next, අපි බලන්න යන්නේ class work එක ගැන. It's going to be interesting also. Let's do that.